ඉතින් ආයුබෝවන් සීටල් කටුවේල් YouTube channel එකට ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා. අද අපි ලෑස්ති වෙන්නේ ඔයගොල්ලන්ට නිවසේදීම හදාගන්න පුළුවන් මැල්ලුම් වර්ගයක් නැත්තම් ලුණු මිරිසක් හදාගන්න. මිංචි ලුණු මිරිසක් හදාගන්න කොහොමද මිංචි බැලයක් නිවසේදීම හදාගන්න කොහොමද කියලා තමයි අද අපි දැනුවත් කරන්නේ. තියෙන්නේ මාසයකට උඩදී හදපු මිංචි පැල ටිකක් තමයි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්න. අපි බලමු මේ විදිය සරුසාරවත් පැලයක් නිවසේදීම හදාගන්න කොහොමද කියලා. විශේෂයෙන්ම අපි වෙළඳ පොළෙන් ලබා ගන්නේ अलंकार කැබැල්ලක් ලබා ගත්තට පස්සේ අපි මේ විදිහේ කැබැල්ලකින් කඩාගෙන අපි මේ විදිහට මේක වතුරට දාගන්නවා. විශේෂයෙන් මේක වතුරෙන් වැහෙන තරමට වතුර තියෙන්න ඕනේ. අපි මේක වතුරට දමා ගන්න මේ විදිහේ කැබලි විදිහ. අපි වතුරට දමාගත්ත කොහොබත් තමයි මේ අපිට ටික වෙලාවකට පස්සේ දැක ගන්න පුළුවන් මේ විදිහට කොහොබත් ඇවිල්ලා තියෙනවා කැටේ දැම්මට පස්සේ වතුරට මේ විදිහට අපිට එනවා මේ විදිහට සකස් කරගන්නවා මේකට එක්ක පස් කවලම් කරගන්න එකට එක අනුපාතය අපි එකට එක අනුපාතය පස්සේ කොහොබතේ කවලම් කරගන්න ඉතින් ඊට පස්සේ අපි මේ කොහොබත් වතුරට දමා ගත්තට පසු කොහොමවත් තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ පස් මේ පස් මේකම අරගෙන තියෙන්නේ විශේෂයෙන් නිවසින් ඉවතලන දිරාපත් වෙන ද්‍රව්‍ය එකතු වෙන ස්ථානයකින් තමයි මම මේ පස් ගත්තේ. ඒකට මේ හරියේ පෝෂිතායි පසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ දෙක එකට කවලම් කරනවා. මේ විදිහට සකස් කරගත්ත පස්සේ අපි මේ දී මල් පෝච් එක පුරව ගන්නවා. මේ දේ පුරව ගත්තට පස්සේ අපිට මේ දී දඩු ගැම්ම ටිකක් ගන්න පුළුවන්. අපිට මේ අපි වෙළඳ පොළෙන් ගත්තොත් එහේ මේ මිංචි මිටියක් අපිට මේ කොළ අපේ කි කැම්ම සඳහා ප්‍රයෝජන සඳහා අරගෙන ලුණු මිරිස හදා ගැනීම සඳහා අරගෙන ඊට පස්සේ අපිට මේ පැල මේ දඩු කැබලි මේක හිටවන්න පුළුවන්. මේ දි හිටවා ගත්තට පස්සේ විශේෂයෙන්ම මේකේ මුල් අල්ලනකම් අපි මේක දවස් කිහිපයක් තියන්න ඕනේ හැමනක. හැමනක තියලා ඊට පස්සේ හිමීට මේක මේ අවුවට හුරු කරන්න ඕනේ. විශේෂයෙන් මේක මේක අපි තියන්න ඕනේ දැඩි හිරු රශ්මියක් වෙන තැනක නෙමෙයි. මේකට මොකද සීතල අවශ්‍ය වෙනවා මේ මේ මිංචි පැලේ සඳහා. විශේෂයෙන් මේක ඕන පැත්තක හදන්න පුළුවන් ඕන ලංකාවේ ඕන ප්‍රදේශයක හදන්න පුළුවන්. නමුත් මේක අපි තියන්න ඕනේ දැඩි හිරු රශ්මියක් එන්නේ නැති තැනක. මේකට මොකද තෙත බරිත තත්ත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ මේ පැලේ වැඩි වීම සඳහා. මේ විදිහට හදාගත්තට පස්සේ අපිට මේක මේ මල් පෝච්චියේ වටේට මේ විදිහට පඳුරු දාලා මේ විදිහට පඳුරු දාගෙන එන පැලයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ විදිහට ඔයගොල්ලන්ට නිවසේදීම මේ මිංචි පැල දාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝකින් හමු වෙනකම් අපි ඔබ වෙනුවෙන් සමුගන්නවා.